මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාට වලින්න මතින් ඕනේ. ආනුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතේ යෝජනා කරනවා තව දෙවන මන්ත්‍රණ සභාවක් ගැන. දෙවන මන්ත්‍රණ සභාවක් ගැන යෝජනාවක් තියෙනවා. මම ඒ කාරණය ගැන විතරක් ඔබට කියනවා. මොකද මම දැක්ක මාධ්‍ය ඇතුලේ විද්වත් සාකච්ඡා ඇතුලේ ඒ කාරණාව සාකච්ඡා වෙන්නේ නැහැ. දෙවන මන්ත්‍රණ සභාවක් ප්‍රාන්තවාදී අර්ථයෙන් නරක දෙයක් නෙමෙයි. ඒක වෙනම කාරණාවක්. හැබැයි අපේ රටේ ප්‍රාන්තවාදය සඳහා වූ මහජන ආයතන කොච්චර තියෙනවද? විධායක ජනාධිපතිතුමා ඉන්නවා, පාර්ලිමේන්තුව තියෙනවා, පළාත් සභාව තියෙනවා, පළාත් පාලන ආයතන තියෙනවා. දැන් පළාත් සභාව පිහිටෙව්වේ මොකටද? 13 වෙනි සංශෝධනයෙන්. මේ ජාතික ගැටලුවට විසඳුමක් විදියට බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාමාර්ගයක් විදියට එදා අපිට එහෙමයි කිව්වේ. දැන් ඊට අමතරව තව එකකයක් යෝජනා වෙනවා. දැන් මම ඔබෙන් අහන්න මිත්‍රවරුනි, පුරවැසියෝ විදියට විධායක ජනාධිපතිතුමා එක්කෙනේ, පාර්ලිමේන්තුවේ 225යි, පළාත් සභා 9 ඉන්නවා 455ක්, පළාත් පාලන ආයතන 341 ඉන්නවා 8690යි 455යි 225යි 1යි. මේ මුළු කණ්ඩායම එකතු කරාම 9000, මුළු කණ්ඩායම එකතුව 9406ක් ජනතා නියෝජ්‍ය දැනට ඉන්නවා. මිලියන 22ක් වූ ජනගහණයට, මිලියන 15ක් වූ ඡන්දදායකින්ට 9406ක් ජනතා නියෝජ්‍යව ඉන්නවා. ඒ කියන්නේ දැනට ගත්තොත් මුළු පුරවැසියන්ගෙන් අද ඉපදිච්ච දරුවන්ගේ ඉඳලා ගත්තොත් 233,000කට ජනතා නියෝජ්‍යයෙක් ඉන්නවා. ඡන්දදායකින්ට ගත්තොත් 144,000කට ජනතා නියෝජ්‍යයෙක් ඉන්නවා දැනටම. එයින් එක ආයතනයක් මුළුමනින්ම මේ ගැටලුවට විසඳුමක් විදිහට යෝජනා කරපු ආයතනයක්. දැන් ඊට අමතරව තව ආයතනයක් යෝජනා කරනවා. මේ කාගේ මුදල් වියදම් කරන්නද? මේ මාතෘකාවත් කරුණාකරලා සමාජගත කරන්න, සමාජ සාකච්ඡාවට විවෘත කරන්න, ජනතාව තීරණය කරાવી. සා කෙටියෙන් කිව්වොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කළ තියෙන ලියවිල්ල පදනම් ලියවිල්ල සහ ඒ සමස්ත ක්‍රියාමාර්ගය මට වචන කීපයකින් අඳුන්වනවා නම් මම අඳුන්වන්නේ UNP TNA පරස්තාව හෙවත් අවස්ථාවාදීන්ගේ විවස්ථානුකූල කුමන්ත්‍රණය. UNP TNA පරස්තාව හෙවත් අවස්ථාවාදීන්ගේ විවස්ථානුකූල කුමන්ත්‍රණයක් විදියටයි මේ සමස්ත ක්‍රියාමාර්ගය අපි අඳුන්වන්නේ.